Sri Lanka's most powerful news brand. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබට ඔබගේ අවධානය යොමු කරනවා අද හෙට එවගේම අනිද්දා යන දිනයන්වල කාලගුණය සම්බන්ධයෙන් අපිට ලැබී ඇති තොරතුරු පිළිබඳව ඔබට මා පසුපසින් මේ දිස්වෙන්නේ අද දිනයේදී කාලගුණය ලංකාවට බලපා ඇති ආකාරය පිළිබඳව අපි දන්නවා මීට දින කිහිපයකට පෙර අවපීඩන තත්ත්වයක් නිසා ලංකාවේ බටහිර සහ දකුණු පළාත්වලට දැඩි වර්ෂාපතනයක් ඒ වගේම හුලං ඒ නිසා කොළඹ ගාල්ල වැනි ප්‍රධාන නගරවලට අතිශය බලපෑමක් එල්ල වුණා. දැන් අපි ඔබගේ අවධානය යොමු කරොතින් සුමත්‍රා දූපත් අසල අන්දමන් දූපත් උඩින් මේ අවස්ථාවේදී නිර්මාණය වෙන මේ අවපීඩන තත්ත්වය පිළිබඳව අද දිනය අවසානය වෙන විට ඒ කියන්නේ අපි මේ මොහොතේ ගත්තොත් රාත්‍රී 10 වෙන විට මෙම අවපීඩන තත්ත්වයේ යමක් යම්තාක් දුරකට ඇවිල්ලා තිනවා ශ්‍රී ලංකාව දෙසට. නමුත් හෙට ඒ වගේම අනිද්දා දිනයන් ගැන අවධානය යොමු කරමින් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි සහිත තත්ත්වයක් උදා වෙන බවයි. ඒ වගේම හෙට පසරු දෙකෙන් පස්සේ ලංකාවේ මේ පැත්තේ එහෙම නැත්නම් නැගෙනහිර පැත්තට වෙන්න වර්ෂාපතනයක් ඇදහැලෙන බවයි. අපි ඒක මේ විදිහට තත්ත්වය ගත්තොත් එහෙම මේ අඟහරුවාදා දවස වන විට තත්ත්වය මෙසේ අන්දමන් දූපත් පහු කරගෙන මේ අවපීඩන තත්ත්වය ලංකාව දෙසට ගමන් කරලා තියෙනවා. අපි මතක් කර සිටින්නට ඕනේ මීට දින කිහිපයකට කලින් අපිට උදා වූ තත්ත්වය කොළඹ සහ ගාල්ල ප්‍රදේශවලට වැඩිපුර බලපෑවේ ශ්‍රී ලංකාව මැද මධ්‍යම කඳුකරය නිසා මේ පැත්තෙන් හමන සුළං ප්‍රවාහය දැඩි ලෙස බලපෑව කොළඹ සහ දකුණු පළාත්වල සිටින ජනතාවට වර්ෂාපතනයක් ඇදහැලීමට. අපි බැලුවොත් මේක තමයි දවස් දෙකකට කලින් තිබිච්ච තත්ත්වය. ඔබට පේනවා ශ්‍රී ලංකාවට ගොඩාක් ළඟින් තමයි ඒ අවපීඩන තත්ත්වය තියෙන්නේ. ඔබට පේනවා ශ්‍රී ලංකාව ඇතුළට නැත්නම් රට තුළට හුළඟ ගමන් කරන ආකාරය මේ දර්ශනවලින්. අපි ආයෙත් බැලුවොත් එහෙම අනාගතයේ කියන්නේ අඟහරුවාදා දවස වෙන විට තත්වය අපිට කලින් තිබුණු ඔකි නැමැති ඒ අවපීන තත්වය ලංකාවෙන් එපිටට ගමන් කරලා ඉන්දියාව හරියේ දැන් මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම ඊළඟට එනවාය කියන අනාවැකි පළවෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන මේ අවපීන තත්වය ශ්‍රී ලංකාවට යම්තාක් දුරින් මේ ස්ථානයේ පවතිනවා. අපි ඉදිරියට ගමන් කරොත් මේ අපි ඉන්නේ අඟහරුවාදා ඒ කියන්නේ 5 වෙනිදා පාන්දර 1ට පමණ. අපි අඟහරුවාදා රාත්‍රිය ගැන සැලකිල්ලට ගත්තොතින් ඔබට පේනවා මේ ස්ථානයේ සිට මේ අවපීඩන තත්ත්වය ඉදිරියට එහෙමත් නැත්නම් ඉන්දියාව දෙසට ගමන් කරන ආකාරය අපිට පැහැදිලිව දැర్శණය වෙනවා. මේ සියල්ලෙම කියවෙන්නේ නැහැ ලංකාවට වර්ෂාපතනයක් ඇදහැලෙන්නේ නැහැ එහෙමත් නැත්නම් ලංකාවට බලපෑමක් එල්ල වෙන්නේ නැහැ කියලා. ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වලට වර්ෂාපතනය ඇදහැලෙන විදිහ පිළිබඳව මේ ආකාරයෙන් අපිට දැක ගන්නට පුළුවන්. අපි ඉදිරියට ගමන් කරමින් එහෙම මේ අවපීඩන තත්ත්වය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් ඈතට ගිහිල්ලා මේ ඉන්දියාව පැත්තට යන ආකාරය තමයි තියෙන්නේ. ඒත් අපිට පේනවා යම්තාක් දුරට ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට වර්ෂාවක් ඇදහැලෙන ආකාරය මේකෙන් පෙන්නුම් කරලා තියෙනවා. අපි මුහුදු දීවරයන් පිළිබඳව අවධානය යොමු කරමින් මේ ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල මුහුදුවල රළු භාවයක් පෙන්නුම් කරනවා. කලින් පාර මේ අවපීන තත්වයෙන් ලංකාවට බාධා එල්ල වෙද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම අදාළ අංශ දැනුවත් කරේ මුහුදු යන දීවරයන් දැඩි අවධානයෙන් පසු යුතු බවයි. මේ අවධානම මේ දෙවනි වතාවට එන අවපීන තත්වය නිසාත් එසේම පවතිනවා. ඒක නිසා දිගින් දිගටම කිය යුතුයි දීවරයන් සැලකිලිමත් විය යුතුයි තමන්ගේ දීවර කටයුතු කිරීමේදී ඉදිරි දින කිහිපය තුළ දවස් දෙකක කාලය තුළ මේ පවතින තත්ත්වය සමග. අපි මේ කියන වැසි හා තදසුලන් තත්ත්වය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට බලපාද්දී මොකක් හරි තත්ත්වයක් ඇති වුණොතින් ඒ තත්ත්වයට මුහුණ දීමට අපේ ලංකාවේ අදාළ අංශ විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැනි අංශ සූදානම්ද අපි බලමු.
ඉදිරිීද ඇතිවියගේ ඕනෑම තත්ත්වයක් වෙනෙන් සූදානම් වන්නනම් ප්‍රථමයෙන්ම තම නිවස තුළ අපදා කල්පනා කරණය කරගන්න ඕනේ. මේ නිවස තුළ අපදා කල්පනා කරණය කර ගැනීමේදී ආපදා මල්ලට මූලිකත්වය දෙන්න මූලිකත්වය දීම තුළින් තමත් තමාගේ නිවසේ උදවියත් ඉතා පහසුවෙන් ආරක්ෂිත ස්ථානයකට සුළු කාලයක් ඇතුළත ඉවත්වීමේ වාසයක් ලැබෙනවා. කොළඹ සහ ගාල්ල ප්‍රදේශවලට මේ තිබුණු අවපීඩන තත්ත්වය යම් කිසි බලපෑමක් එල්ල කරද්දී කොළඹ සහ ගාල්ලවට ප්‍රධාන නගරවල ජනතාව ඒ වගේම ගංගා දෙපස ජීවත් වෙන ජනතාව ගොඩක් බියකට පත් වුණා ගං වතුර තත්ත්වයක් ඇති වේවිද කියලා. අපි විශේෂයෙන්ම මේ කතා කරන තත්ත්වයත් සමගම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවත් මේ බියම ඇති වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. අපි දැනගන්නට කැමති මේ වෙලාව වෙන විට ගං වතුර තත්ත්වයක් ඇති වුණොත් මේ අවපීඩන තත්ත්වය නිසා ඒ පිළිබඳව සූදානමක් රටේ පවතිනවාද?